ආයුබෝවන් දුවේ පුතේ අද පාඩම තමයි ලඝුගණක නීති. ලඝුගණක නීති යටතේදී අපි නීති දෙකක් ඉගෙන ගන්නවා 10 පන්තියේදී. පළවෙනි නීතිය තමයි ලඝු ඒට පාදය එම්ෙන් කියන කෙනා ලියන්න පුළුවන්. ලඝු ඒට පාදය එම් ධන ලඝු ඒට පාදය ඉන්. උට මේක මතක තියාගන්න. මෙතන ගණිත කර්මයේ ගුණිතයක්. එම්ෙන් කියන්නේ ගුණිතයක්. ගුණිතයක ලඝුගණකය සමාන වෙනවා ඒ ලඝුගණකවල එකතුවට. ඒ වගේම බෙදීමක ලඝුගණකයක් සමාන වෙනවා ඒ ලඝුගණකවල අඩු කිරීමට. ඉතින් වැදගත් තමයි මෙතන පාදය A නම් මේ හැම එක්කෙනාගේම පාදය A සමානයි. මෙතන පාදය A නම් මේ හැම එක්කෙනාගේම පාදය A වෙනවා. අපි බලමු මේ ආශ්‍රිත ගැටලු කොහොමද හදන්නේ කියලා. බලන්න මේ කියනවා සුළු කළා තනි ලඝුගණකයක් ලෙස දක්වන්න. දැන් බලන්න පාද සමානයි, මෙතනත් දෙක තියෙන පාදයේ මෙතනත් දෙක. එහෙනම් මට මෙයා තනි ලඝුගණකයක් විදියට ලියන්න පුළුවන්. ලඝු පාද සමානයි දෙකේ පාදයට. එහෙනම් පාදය දෙකයි 10 ධන 5. ඒ කියන්නේ මේ තියෙන්නේ එකතුවක ලඝුගණකයක්. මට පුළුවන් ගුණිතයක් විදියට ලියන්න 10 වරක් 5. එතකොට අපි දන්නවා 10 වරක් 5 කියන්නේ 50යිනේ. එහෙනම් මට ලියන්න පුළුවන් තනි ලඝුගණකයක් විදියට ලඝු දෙකේ පාදයට 10 වරක් 5 50යි. ලඝු දෙකේ පාදයට 50යි කියලා. ඊළඟට බලන්න කොහොමද මේ ප්‍රකාශනයේ තනි ලඝුගණකයක් විදියට ලියන්නේ. මෙතනත් 3 පාදයේ මෙතනත් 3යි. එහෙනම් තනි ලඝුගණකයක් විදියට ලියන්න පුළුවන් ලඝු 3 පාදයට මෙතන එකතුවක ලඝුගණකවල එකතුවක් ලියන්න පුළුවන් ඒ ලඝුගණකයේ ගුණිතයේ විදියට. ඒ කියන්නේ 8යි 5යි ගුණ කරන්න 8 වරක් 5 40යි. එහෙනම් ලඝු 3 පාදයට 40යි කියලා. මේ ප්‍රකාශනයේ පුළුවන් තනි ලඝුගණකයක් විදියට ලියන්න ලඝු බලන්න පාද සමානයි 2 2 2. එහෙනම් පාදය 2යි. තනි ලඝුගණකයක් විදියට ලියනකොට මේ සංඛ්‍යා ගුණ කරන්න 7 වරක් 3 21යි. 21 5 ගුණ කරන්න. එකසිය පහයි කියලා එනවා. එහෙනම් මේ තියෙන්නේ ලඝුගණක සහිත ප්‍රකාශනයක් තනි ලඝුගණකයක් විදියට ලියලා. ඊළඟට බලන්න මේ තියෙන්නේ අඩු කිරීමක්. එතකොට අඩු කිරීමක් පුළුවන් බෙදීමක් විදියට ලියන්න. පාද සමානයි පාදය 6යි 6යි. එහෙනම් මට ලැබෙන ප්‍රකාශනයේ තනි ලඝුගණකයේ පාදයත් 6යි. දැන් 20 ඍණ ලඝු 6 පාදයට 4. එතකොට අඩු කිරීමක් තිබ්බොත් මට ලියන්න පුළුවන් බෙදීමක් විදියට. කියන්නේ 20 බෙදන්න 4ෙන් 20 4ෙන් බෙදුවොත් 5යි. එහෙනම් ලඝු 6 පාදයට 5යි කියලා ලියන්න පුළුවන්. ඊළඟට බලන්න ලඝු 8 පාදය 10, ඍණ ලඝු 8 පාදය 2, ලඝු 8 පාදය 5. එතකොට පාද සමානයි පාදය හැම එක්කෙනාගෙම A. එහෙනම් මම ලියනවා A. ඊළඟට බලන්න මෙතන ඍණ ලකුණක් තියෙන. ඍණ ලකුණක් තියෙනවා නම් ඒව බෙදීමක් විදියට ලියන්න. එහෙනම් 10 ඍණ ලඝු 8 පාදය 2. එතකොට එතන බෙදීමක් තියෙන, අඩු කිරීමක් තියෙන. එහෙනම් බෙදීමක් විදියට ලියන්න. ඊළඟට නැවත අඩු කිරීම 5. ඒ කියන්නේ 5නොත් බෙදන්න ඕන. එතකොට 2නොත් බෙදනවා, 5නොත් බෙදනවා. ඒ කියන්නේ 2 ගුණ කිරීම 5න් බෙදන්න තියෙන්නේ. මයිතනේ තේරෙන්නේ නැති. බෙදීමක් තිබ්බොත්, අඩු කිරීමක් තිබ්බොත් බෙදීමක් විදියට තමයි ලියන්නේ. එකතු කිරීමක් තිබ්බොත් තමයි, මේ වගේ එකතු කිරීමක් තිබ්බොත් තමයි ගුණිතයක් විදියට ලියන්නේ. ඉතින් මෙතන බෙදීමක්, අඩු කිරීමක් තියෙන නිසා බෙදීමක් විදියට ලියන්නේ. දැන් මෙයා තවදුරටත් සුළු කරන්න පුළුවන්.
लघु एट पादे दहाय बेदान देवराक पहें एक देवराक पह दहाय 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 बेदू इकाई एना लघु एट पादे इकाई के लिए उत्तरे ऐनो अभी बलमु ईलंगान कोहुमेद तानी लघु गण के अक्षर लियानी पादे समानाई दहाय एना लबेन उत्तरे पादे दहाय दें बलन हाय मितने तीन लघु दहाय पादे ट हाय एना मुलिम हाय लियान ඊළඟට ධන තියෙන්නේ ධන තියෙනවා නම් අපි ලියන්නේ එකතුවක් තියෙනවා නම් ගුණිතයක් විදියට ගුණ කරන්න ඕනේ දෙකින් ඊළඟට තියෙන්නේ අඩු කිරීමක් තියෙනවා නම් ලියන්නේ බෙදීමක් විදියට තුනෙන් බෙදන්න මේ තියෙන්නේ තනි ලඝු ගණකයක් විදියට ලියලා දැන් මෙයා අපිට පුළුවන් සුළු කරන්න කොහොමද ලඝු 10 පාදයට हायवराधिक दुलाहाय दुलाहा तुनें बेदु हतराय हेना लघु दहाय पादेट हतराय केला उत्तरे एनो देन अपि बलमु मे एक्के प्रकाशने अगे कोहोमद होयान्ने केला ते अगे होयान्न कलिन मुलिम्म तनि लघु गणकयक विदियट मे एक्के प्रकाशने अपि लिया गन्न ओने हेना मट लियन्न पुलुवन लघु पादे हतराय हेमेक्किनागेम एनम लबेन उत्तरे पादयत हतराय देन एकतुवक तियेन एकतुवक लियन्न पुलुवन गुणितयक विदियट ए कियन्ने 32 वरक 2 एतकोट दरुव दन्नवा 32 देकेन गुण कराम 64 एनम मट लियन्न पुलुवन लघु हतरे पादेट हेट हतराय केरा देन मियागे अगे कोहोमद होयान्नी हेट हतर कियान्नी हतरे कीवेनी बलेद बलन्न अपि दन्नवा हतर वरक हतर 16 16 हतरेन गुण करोत् 64 ए कियान्नी हतरेवा तुनक तीनवा हतरेवा तुनाई हिना मट कियान्न पुलुवा मियागे उत्तरे तुनाई कियला अपि बलमु तव गाना लघु पहे पादेट पहलव अडु किरीम लघु पहे पादेट तुन मुलिम्म तनि लघु गणकयक विदियट लिया गनिमु लघु पादे पहाई අඩු කිරීමක් තියෙනවා නම් බෙදීමක් විදියට ලියන්න පුළුවන් 15 3න් බෙදන්න 5 වරක් 3නේ 15 එහෙනම් 15 3න් බෙදුවොත් 5යි දැන් බලන්න ලඝු 5 පාදයට 5 ලඝු ගණකය එතකොට 5 කියන්නේ 5 වරක් 1යි එහෙනම් මෙයාගේ උත්තරේ එනවා 1යි කියලා ඉතින් දරුවෝ මතක තියාගන්න මෙතන पादेयाई मे संख्यावाई समानाई ना उत्तरे हेमतिस्सेम एकाई कियला दैन बलमु मे वगे प्रकाशनेक कोहोमद अगे होयान्ने मुलिम्म तनि लघु गणकयक विदियट लिया गन्न लघु 10 पादेयट पाद समानाईने ईलंगट තනි ලඝු ගණකයක් විදියට ලියද්දි එකතුවක් තියෙනවා නම් ගුණිතයක් විදියට ලියන්නේ ඒ කියන්නේ 25 ගුණ කිරීම 8 අඩු කිරීමක් තියෙනවා නම් බෙදීමක් විදියට ලියන්න බෙදීම 2 එතකොට මේ තියෙන්නේ තනි ලඝු ගණකයක් විදියට ලියලා මෙයා තව දුරටත් සුළු කරමු ලඝු 10 පාදයට 25 අටෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න 25 ඒව 8ක් 200යි එතකොට 200 දෙකෙන් බෙදුවොත් 100යි එහෙනම් 10 පාදයට 100යි කියලා එනවා දැන් මෙයාගේ උත්තරේ කොහොමද හොයන්නේ 10 වරක් කීයද බලන්න 100 කියන්නේ අපි දන්නවා 10 වරක්
दहाय सीयाई एतकोट मितन दहायवा देखा तीयनवा हेना मियागे उत्तरे देखाई දැන් දරුවන්ට හදන්න අභ්‍යාසයක් තියෙනවා මේ අභ්‍යාස ගණන් කීපයක් මම හදන්නම් බලන්න ලඝු දෙකේ පාදයට 4 දනු දන ලඝු දෙකේ පාදයට 8 මුලින්ම මෙයා තනි ලඝු ගණකයක් විදියට ප්‍රකාශ කරගන්න ලඝු දෙකේ පාදයට එකතුවක් තියෙනකොට ගුණිතයක් විදියට ලියන්න පුළුවන් මෙතන 4යි 8යි ගුණ කරන්න 4 වරක් 8 32 එහෙනම් මට ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 32 කියලා දැන් බලන්න දෙක කී සැරයක් ගුණ වුණොත් 32 හැදෙන්නේ දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි දැන් මෙතන දෙකේව එතකොට තියෙනවා 5ක් එහෙනම් මෙයාගේ උත්තරේ 5යි කොට මේ විදියට පුළුවන් අඩු කිරීමක් තියෙනවා නම් බෙදීමක් විදියට ලියන්න. මම මේ ගාන හදලා පෙන්නන්නම්. ලඝු 10 පාදයට 20 දන, ලඝු 10 පාදයට 2 දන, 2 ඍණ, ලඝු 10 පාදයට 4. එතකොට මෙතන පාද සමානයි. එහෙනම් ලැබෙන උත්තරේ පාදයක් 10යි. දැන් බලන්න. මුලින්ම අපි මෙයා ලියාගනිමු 20. එකතුවක් තියෙනවා නම් ගුණිතයක් විදියට ලියන්න. විස්ස වරක් දෙක අඩු කිරීමක් තියෙනවා නම් බෙදීමක් විදියට දියන්න බෙදීම 4 දැන් මෙයාගේ උත්තරේ සුළු කරගන්න ලඝු 10 පාදයට 20 ඒවා දෙකක් 40යි 40 10න් බෙදුවොත් 4න් බෙදුවොත් 10යි ඒ කියන්නේ 10 පාදයට 10. එතකොට පාද සමානයි මේ තියෙන සංඛ්‍යාවට. එහෙනම් උත්තරේ එනවා 1යි කියලා. දැන් මේ ගැටලු තුනක් දරුවන්ට පුළුවන් හදන්න. මම මෙන්න මේ ගැටලුවත් හදලා පෙන්නන්නම්. බලන්න. ලඝු දෙකේ පාදයට 80, ඍණ ලඝු දෙකේ පාදයට 15, දන ලඝු දෙකේ පාදයට 12. දැන් හැම එක්කෙනාගේම පාද සමානයි දෙකේ පාදයට. එහෙනම් තනි ලඝු ගණකයක් විදියට ලියද්දී පාද සමානයි ලඝු දෙකේ පාදයට. දැන් අපි ලියමු 80. මෙතන ඍණ දෙකේ පාදයට 15. එතකොට අඩු කිරීමක් තියෙනවා නම් එයා ලියන්නේ ඉර යටින් බෙදීමක් විදියට. එහෙනම් 80 බෙදන්න 15න්. ඊළඟට ධන දෙකේ පාදයට 12. එතකොට එකතුවක් තියෙනවා නම් ගුණිතයක් විදියට එයා ඉර උඩින් ලියන්න. එතකොට 12 ඉර උඩින් ලියන්න. දැන් මේ ප්‍රකාශනී සුළු කරගන්න. ලඝු දෙකේ පාදයට 80 12න් ගුණ කරලා 15න් බෙදන්න. මට මෙතනම සුළු කරන්න පුළුවන්. බලන්න 3න් කැපෙනවා. 3 වරක් 5 15යි. 3 වරක් 4 12යි. නැවත උඩයි 8යි කැපෙනවා. 5 වරක් 1යි. 85න් බෙදන්න. 5 වරක් 6යි. 16යි. එතකොට ඉර යටට එකක් ආවා. දැන් 16යි 4යි ගුණ කරන්න. 64යි. දැන් බලන්න 64 කියන්නේ දෙකේ කීවෙනි බලයේද කියලා. ඉතින් අපි දන්නවා දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 වරක් දෙක 64යි. දැන් බලන්න දෙකේවා කීයක් ගුණ වෙලාද? 6ක් ගුණ වෙලා. එහෙනම් මෙයාගේ උත්තරේ 6යි. ඉතින් මං අද දරුවොත් එක්ක ගණන් කීපයක්ම හැදුවා. ඔයාලත් මේ ගණන් අභ්‍යාස පොතේ නැවත හදන්න. එතකොට වඩාත් හොඳින් තහවුරු වෙයි.